මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත වැරදිකරුවන් ලෙස මරණීය දඬනය නියම වී සිටින්නන්ගේ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. අමාත්‍යවරයේ මේ බව සඳහන් කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ කාවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමුනි. මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණ දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයයි ජනපතිතුමන් කී අවස්ථාවේ එම දඬුවම නියම වී සිටින අයගේ ලයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගිය බවයි අමාත්‍යවරිය පවසන්නේ. තමන් රජය භාර ගන්නා අවස්ථාවේ රටට නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ බවත් ඇතැම් නිලධාරීන් ඊට සම්බන්ධ බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. ඒ කාලයේ පාතාලයේ රාජ්‍ය අනුග්‍රහ යටතේ ක්‍රියාත්මක වුණා. අද පාතාලයේ කවුරු අකමැති වුණත් කැමැති වුණත් අපි පාතාලයේ මර්ධනය කරනවා. පාතාලයේ මෙහෙවන කල්ලි කීපයක් කණ්ඩායම් කීපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මංකොල්ල කන පාතාලයෙන් ප්‍රෝප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකත් ක්‍රියාත්මක වෙනවා. තවත් පාතාලයක් තියෙනවා හොටෙල් පාතාලය. ඒක හික්කඩුවැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දීමට පියවර ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා. තමාගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබේත් වගකීමක්. මේ රටේ කුඩු වැඩියෙන් මේ හට්ට මෙහට්ට ගෙන යන්නේ කාන්තාවන් වියම් පිළිබඳව අපි කනගාටු වෙනවා. අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා ඒ කටයුතු පිළිබඳව අපි දන්නවා. කාන්තාවක් තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහට මෙහට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කතා කළාට වැඩක් නැහැ යයිද අමාත්‍යවරයා සඳහන් කළා.